බුද්ධ අභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ හැම දිනාටම උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සත්පුරුෂවත් ඔබට අවස්ථා සලසා දෙන බොදුනුවන්ගේ හදවතේ නාලිකාව මෙත් සදහම් විකාශයේ මෙත් බුද්ධ අභිවන්දන උත්තරීතර ධර්මානුශාසනා මාලාවේ අති උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාවකටයි මේ අනුබුන හෝරාවේ ඔබට අවස්ථාව සලසා දෙන්නේ අමයුරු සදහම් පදේ ශ්‍රවණය කරන්නට පියෝ ටීවී නාලිකා අංක 111 මෙත් සදහම් විකාශයේ මෙත් ටීවී YouTube නාලිකාව මෙත් ටීවී Facebook පිටුව ඔස්සේ සුපින්වත් ඔබ හැම දිනාටම ආරාධනා කරනවා පින්වත්නි මේ ඊතාමත්ම වටිනා වූ සද්ධර්ම දේශනාව සිදු කරනු ලබන අප ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ මහනුවර ශ්‍රී ලංකා තිලක රාජමහා විහාරවාසී අප පින්වත් පූජ්‍යපාද විචිත්‍ර ධර්ම කතික නීතිගම චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ උතුම් ධර්මානුශාසනාව සිදු කරනු ලබන්නේ පින්වත් ස්වාමින් වහන්සේව සාදුණ දින් පාදහබි වන්දනෙන් පිළිගනිමු සාදුහු සාදුහු සාදු පින්වත්නි මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර විකාශන දායකත්වයේ ධර්මින් මැදිරියට සම්බන්ධ වෙනවා කොට්ටාව නවගමුව ඉංගිරිය ඉහළ බෝමිරිය පහළ මාපිටිගම මීරිගම හල්ලෙලිය කොටිකාවත් යන ප්‍රදේශවල පදිංචි කූරගම පවුලේ සහෝදර සහෝදරියන් විසින් ඒ පවුල හැම දිනාටම නිදුක් නිරෝගී භාවයේ සූපත් භාවයේ සැරසේවා සියලු දෙනාගේ සියලු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවා සියලු දේශනාමය කුසල් පරලෝසසපත් වූ හැම දිනාටම අනුමෝදනා වේවායි ප්‍රාර්ථනා කරනවා උතුම් ප්‍රාර්ථනා සිත තිබ ඒ භාග්‍යවත් වූ ලෝතුරා අමහාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේට මල් පූජාවන් සිදු කොට ගෞරවනීය ස්වාමින් වහන්සේට දෙහෙත් බට්ටි පිළිගන්නමින් පාදහබි වන්දනෙන් ධර්මානුශාසනාවට ආරාධනා කරමු මෙත්සිතින් උතුම් වූ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට ඔබ හැම දිනාටමත් ආරාධනය සාදුහු සාදුහු සාදු අවසරයි අප ගෞරවණීය ස්වාමීන් වහන්සේ චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්තම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සද්දම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හොරණ සීලසුවරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේහි නිර්මාත්‍රවර විචිත්‍ර ධර්ම කතික නම කියනට අවසරයි පූජනීය ගලිගමුවේ ඥානදීප මේ නුකහාමුදුරු ඇතුළු පූජනීය මහා සංඝරත්නින් අවසරයි මෙත් සදහම් විකාශනයේ ධර්ම දානමේ පින්කමට දායකත්වයේ දරනවා කොට්ටාව නවගමුව ඉංගිරිය ඉහළ බෝමිරිය පහළ මාපිටිගම මීරිගම හල්ලෙලිය කොටිකාවත්ත යන ප්‍රදේශවල පදිංචි කූරගම පවුලේ සහෝදර සහෝදරයන් විසින් මේ පින්කම සිද්ධ කරන්න අරමුණු කොටගෙන තිබෙන්නේ 2017 2/12 වන දින එංගලන්තයේදී අභාවයට පත් වූ කුෂාන් ගීතක හපු ආරච්චි ආදරණීය පුතුණුවන්ට සහ 2020 9 මාසේ 26 වන දින අභාවයට පත් චමිර මදුරංග
कूरगम आदरणीय पुतुन वंटत मीतुन पिंकुसान निर्वाणव बोधे सदाम पिहितत्वायन प्रार्थना विन पिंगनमोदंगरान यलि उपदिन भवयाक तुले मेवा नकाल मरणयाक सिदु नोवेवा दुख्यते स्थानेक सिटी नाम मे पिंकुसाल अनुमोदन वीमेन वह वह सुगतिगामी वी इक्मान कलके उतुम चतुरार्य सत्य धर्मेम अवबोध करगणित्वायन प्रार्थना सिद्ध करन दायकत्व देखो सम दिनागे में मियगिय दिमापियान्य तुलु सीयुलम ज्ञाति हित मित्रादीन तत् मे पिंकुसाल अनुमोदन वीवायन सत्पुरुष प्रार्थनावत् देशकयानन वहन्सेट दे निदुक नीरोगी चिरजीवने लबत्वा निवन मगम पूरने कर गणित्वा धर्मश्रवने कलाव सीरु दिनाट दे निदुक नीरोगी सुपद भावेम सलसित्वायन प्रार्थना वेतिव ने पिन्नति पिरिस मे पिंकम सिद्ध करनवा मा विश्वास करनो ओब निरंतरयम बनाहन वेन्ने अति कियला එනිසා මාත්‍රිකාවට අදාළ ධර්ම කාරණා ටික පැහැදිලි කරලා දෙන්න උත්සාහ දරමු. අපිට මේ ලෝකේ බොහෝ දේවල් මුණ ගැහෙනවා ඒක තුලින්ම ලෝකේ සත්‍ය දකින්න පුළුවන්. දැන් ඒ පුතාලා දෙන්නගේ මම්මා තාත්තා හිටෙනේ. හරිද? ලෝකේ හැටි දකින්න පුළුවන් ඒ කාරණාවෙන්ම. හැබැයි අපිට පුදුම වෙන්නේ අපිට කොච්චර මරණවලට අපි සම්බන්ධ වෙලා තිබුණත් මරණය ගැන මතක් වෙන්නේ හරිම අල්පවයි. සසර පින පූර්ණය කරගෙන ආවර වෙච්ච අයට කුඩා වූ ධර්ම කාරණාවක් මුණ ගැහුනොත් එතනදී ආයේ ගමන නවත්තනවා. දැන් එහෙම වෙච්ච සිද්ධීන් එකක් දෙකක් ජනප්‍රිය කතා තුල ඔබට මතක් කළොත් අපි විඳින සැප මොනවද කියලා හිතන අනේ පිළිසිටුම විඳ සැප දිහා බැලුවා නේ අනේ පිළිසිටුම කොච්චර සැප විඳද කිව්වොත් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරනවා කෝටි කීයක්ද 96ක් 96 කෝටියක් වියදම් කළා අපච්චි ඈ 96 කෝටියක් ධනෙ බුද්ධ ශාසනය උදෙසා වියදම් කරනකොට ඒ බැංකු මහත්යන කොච්චර සල්ලි තියන්නේ නැද්ද හිතලා බලන්නක එතකොට ඒ ධනයක් එච්චර බුද්ධ ශාසනයට පූජා කළේ ඔක්කොම ටික නෙවෙයිනේ තව කොටසක් අරන් ගින් හැංගුවා ගඟේ යයිනේ නේ ගං යූරේ හැංගුවා අද නම් ඉතින් ෆික්ස් ඩිපොසිට් තියෙනවා ඉස්සරතින් ඔබ තිබෙන්නේ නැහනේ ඒ නිසා ගඟේ අයිනේ හැංගුවාම කර්මයේ විපාක දෙනවා ගඟේ ගහගෙන වතුර යනකොට සල්ලි ටිකක් ගහන් ගියා ඉවරයි තව කොටසක් මොක කරේ එහෙම මිනිස්සු ඉන්නවා දැන් අම්මල වැඩියෙන්ම දන් දෙනවා කියලා හිතාගෙන දැන් දකින්නකොට පුදුම විදිහට මිනිස්සු ඉල්ලන් එන්නේ එහෙම අද්දකීම් නැද්ද ඕන තරම් තියෙන දන් දෙනවා කියලා දැනගත්තාම මිනිස්සු වැල නොකෙඩියන නේ දන්සල් වලටත් එනවා එන්නේ නැති එකක් නැහැ හැම එකටම එනවා අනේ පිරිසිදුමත් ලේසි මිනිස්සෙක් නෙමෙයිනේ දෛනිකව භික්ෂුන් වහන්සේලා 19කට දන් දෙනවා ඒකට මාසෙකට කීනමක්ද 300යි අවුරුද්දකට කීනමක්ද 10ක් වුණොත් එහෙම संघट विरा दिन दू अद शील सुवर ने भिक्षु हेला विसी नमक पेटे तीन अब इवतु की नमक दाने हदंगा अद हतलिस नमक पल दुला दाने हदंगे ना अभी गाट विसी हाकि हदंगे ना अद එතකොට 19කට කියලා හදද්දි තව 20කටවත් හදනවනේ ලේසි නෑනේ සිටු ගෙදරනේ නේ එහෙම දන් දීලා දන් දීලා අවසානට අම්ම නැති වුණා මොකක්ද නැති වුනේ ධනයක් නෑ මිනිස්සු ඉල්ලගෙන ගියා ආයේ දුන්නේ නෑ එහෙම මිනිස්සු තියනවනේ
कड़वल गहल तीन नाइट इला अमना पुनवान्न मुदला मिथुरात्म टाइम वेन बो माँ दानी ओम योगित मिनसु साली लंगिया अने पर मागे साली लंगिया एक मिनी हेक्वत्पोगे ना देने हेमो मुख्य मुखद ओ चरदान देने वना मगे रुबियाल ओ ने वाणी हेदेन आगे कंदे हलियोगी एक दुने दिने तो इंदल इंदल अवसान रज्जु मे सिटर हिंग नेकुना ने दिन्न ने कले बतुर कोई वेला वरी अस्कर पास हिस्से मे पाए उन्ना तेनक ने लिंदे बतुर ने अस्कुर अस्कुर पाची उना कले बतुर अस्कर अस्कर उन्न तेना उन्न तेनक ने दम को रज्जुर संघ हट दाने दी गण विधि हकने दाने ने तेनिसा देखे तो हिदल बला मिच्चर दुष्कर कालिक तवत्न सा बत्न दंदी संसारी को दंदी लेना बला तमंगिम तमंट धरमी दिन बुलवा विधि मंग विवाह लसन कथा वक्या दंगे निंदी कथा वाकने मन लंका भी कथा वक्या दंगे हिरीगड़पेन कथा वादे मेटत्त दुष्कर काले तिब बेमिनीति आसाय के बलगंबा राज्य काले तीन मे महासंघ त्रिपिटके कटपाड़े वेलीगुड वल गुड गल वेलीगुड उड उलुवती आगन अदी साली तिब पास्पोर्ट हदान पिटरटना भूत एम आयन इनमें एहमी संघ्या भाँस अत्यान गेह अत्यान आय मुख थिंग पेविधुना गिला राहत्ना यान कुट सक्स आई ना सल नैव ने गल गि आदन तीन प्लेन के अन्न इस प्लेन ने तिबुने नैवक नगल गिया हरीम विनय धर धर्म धर भिक्षु हंस लंका वा तेहरल गियने त्रिपुट की रेख गा मंकुवा मे धारमे उबेन दकीन तम मंगद मे बनटिक की इला दें इतकोट अभी इट दकीन पुलवन तेन तेन इतने बेलवा महारे इट बस तेंगे कथा कटी मंकी इक अम्म की गिदर तीन हाल हुआ हाल को तीन हुआ हाल हुआ की हर इगत तीलंदारी दिन कुन्न पुलवा हाल हुआ दबाल अन्न देखने इतने मे अम्म करा हाल टीक अरगन रेट वतुरट दान रेट वतुरट दाल उदेट गुड दान मुनोटिक गुड दान अरे हाल टीक गुड दाल तेपेरने पेरल आप हाल टीक दवाट वेल आय मल्लगट दाल पुलवहार वल दान वल दाने हूर वेडवेन मे कल तोर वेडवेन मिनीस्टे कंडने मिनी हो रहा करना मिनी स्वभाव एकनामक सभ्य सत्ता आहार मिनी धरागंड बेरी मेक मुखाद बड़गिन्न बड़गिन्न पिपास मिनी धरा धरा बे दरी परिसंग मिनी साली तुना आर्थिक मिनी हो रहा करना हो रहा कर मिनी तमंग वस्तु रखगा मिनी आयुध तनागा ऐतुलवे इंको दिन नमे दिखे दिखे पोल इंकि एक् पोल अदन इंटर से एक् पोल मुँह हर कड़ दाग इतना एतुल होराट गहन आम होगा गिदर पोल की गल मिनी मरण आंबल मिनी सुंगि तीन चित सताने अशुदेन विधि हेतुतम आहार नैतिकम मिनी बड़गे दरागन बेहने यनीसा मे अम्मक रही अरे हार अरगन गि पोल हार वलदा इलंदारी अन्न दिन मुन बोंड दिन अरे कैंद वतुर हाल दीगल वतुर दवसा स्वामी हंस की भू कल पास कल वेदला अरगम पड़ना धरमी तीयन आरण्य पीहिटंडोन नगरेसीट को दुरी नगर या मेदे आरण्य कदल मम्मी की आरण्य लगे आरण्य विनी तीयन दुरापव गुदुर गमे सिट इंद्रकील वगे दंड इंदल तंगी गंगल तिबुन इंद्रकील वगे लघु मे कणुअ कीट वल तीन एक आर अच्छी रही किट
අපි ගම් කියලා කියන ඒවා ගම් නෙමෙයි ඒවා නගරනේ ගමක් වෙනුනහම ඉන්ද්‍රකීලයක් වගේ හෙලෙවෙන්නේ නැති ලොකු කඳක් කොටයක් වල දාලා තියෙනවා ඒවට තමයි මේ ග්‍රාමණ්ඩ ධාරි මාත්‍ය ගම් මුලා දෙනින්නේ එතන ඉඳලා දුන්න විද්දහම දුන්නෙන් 16ක් දුර තමයි ආරන්නේ පිහිටන්න ඕන ඒ කියන්නේ කැලෑවේ ඒ කැලෑවේ පිහිටන්න කියන්නේ ගමත් එක්ක සම්බන්ධයක් නැති වෙන්න. ඇයි ගමක් සමග සම්බන්ධයක් නැති වෙන්නේ? ගමත් එක්ක සම්බන්ධයක් තිබ්බහම කෙලස් වැඩි වෙනවා වැඩි. භික්ෂුවට. ඒතර තමයි ගමත් ඒතර භික්ෂුන් වහන්සේ ගොඩාක් විට ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලා බලන් එක වේලයි. ඒතර එක වේලක් සඳහා තමයි ගමට වඩින්නේ. හිතන්න ඒතර කොච්චර ගිහියන්ගෙන් ඈත් වෙච්ච ජීවිතයද භික්ෂු ජීවිතය කියන්නේ. එතකොට ඔන්න කලාතුරකින් ඒ හාමුදුරු ගමට වඩිනකොට දැන් දකින්නේ බොහෝ කාලයකට පස්සේ සංඝයා හැමදාම දකින්න නෑ දැන් මොකෝ වෙන්නේ දැන් අර පහුගිය දවස්වල ශ්‍රී මහ බෝධින් වහන්සේ පෙන්නන කොටත් අම්මලාගේ කරේ තිබුණු මාලේ ගලවලා දැම්මනේ නේ ඒ දැම්මේ කලාතුරකින් පෙන්න නිසා මාලයක් න හොයාගන්න බැරිය ඉතින් මේ වෙලාවේ මේක කරගන්න ඕන කියලා ශ්‍රද්ධාසිත ඇති වෙනවා ඒක තමයි ස්වභාවය දැන් මොකද කළේ අනේ හාඳුරු වඩිනවනි කියලා හිතලා අර බල දාලා තිබුණු හාල් ටික අරගෙන ලිපේ තියලා ඉව්වා. හොඳට අමතක වුණා. හෙටුදී කොල්ලොන්ට දෙන්නේ මොනවද කියලා. ඔන්න ශ්‍රද්ධාවෙන් සිත පෝෂණය වුණාට පස්සේ ලද අවස්ථාවේදී ප්‍රයෝජනේ ගන්නවා. දැන් ඔයත් හිතන්නකෝ දැන් මේ දන් දෙන එක මේ බණ අහන එක තව අවුරුද්දකට කල් දැම්මා කියලා. අවුරුද්දකට පස්සේ මොනව වෙයිද කියලා කවුද දන්නේ? ने अच्छंति काल तरयंति रत्यु वनु वयो गुणं अनुपुब्बं जहंति मे ने रात्रि उदावेन वा वगेम अपि इक्मिनटि इक्मिनटि यन्ने कोहटद मरणेट अपि कौद दन्ने हेटु उदे मरणयक् वेयिद कियला लदावस्थावेदि पिन करगन्न श्रद्धावंत केना कटयुतु करनो मे अम्म हरीम श्रद्धावेन दान टिक हदला साइनासट पूजा कला इतुरु बट टिकक् इतुरु उना इतुरु हितो मेक द इलंदारिंट देन्न ओन कियला अम्मल एहेमय හැන්දාරගෙන බත් බෙදෙන මුට්ටිය හිස් වෙන්නේ නැහැ. ගමටම බෙදුවා. මොකක්ද හේතුව? යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුපසන්න චිත්තෝ අபிසද්ධහං කම්ම පලං උලාරං තං වේ දානං විපුල පලන්ති භූමි. හරිම ලස්සනයි. මොකක්ද? යෝ සීලවා සීලවන්තේසු දදාති දාන. තොහෙත්ත සිල්වන්තයෝ වෙලා. කවුද ඉස්සල්ලාම සිල්වන්ත වෙන්න ඕනේ? දන් දෙන අය සිල්වන්ත වෙලා නේ ඔන්න දැන් ඔයත් තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වෙනවා දාන වස්තු සඳහා ධාර්මික වස්තුවක් උපය ගන්නවා අරමුණ වශයෙන් අපරමිත වූ මහා සංඝයේ ගුණයන් පරාමර්ශණය කරගෙන කාය සාක්ෂි වශයෙන් මහා සංඝයා දැකලා සතුටු වෙලා දන් දෙනවා යෝ සීලවා සීලවන්තේ සුද දාද දානං ඒ දානිවල දෙන සාමීන් වහන්සේලත් සීල සම්පන්නන අන්න බලන්න කොච්චර ලස්සන දෙයක්ද දැන් ඔයත් කොච්චර අස්වැන්න නැති බීජ ගෙනල්ලා කළු ගලේ වැපුරුවට පැලවෙනවද අප්පච්චි පැලවෙන්නේ නැහැ නේ හොඳට මඩ කරලා ඉස්නම් තියලා ලියක් දහදලා යල මහ දෙක බලලා නේ වේල්ලේ වතුර එන වෙලාවක කලක තමයි ගොවිය කුඹුරු යන්නේ නේ හද ඉන්න ළමයිගේ යල මොකද්ද කියලා අහන්න මහ මොකද්ද කියලා අහන්න යල මහ දෙක බලලා තමයි ගොවිතැන් කරන්නේ එතන ගොවියෝ කුඹුරු වගා කරනවා වගේ එහෙනම් පුණ්‍ය ශේස්ත්‍රයක් බඳු මහා සංඝය සීලාදී ගුණයන් වලින් යුක්ත වෙනකොට යෝ සීලවා සීලවන්තේසු සීලවන්තයන් දන් දෙනවා ධම්මේන ලද්දන් සුපසන්න චිත්තෝ ආ සුපසන්න වූ සිතකින් යුක්තව දැන් ඒක කවුද හදා ගන්න ඕන අම්මලාමයි නේ බක්කුල මහසෑය දකින්නකොට වයෝවෘද්ධ සාමිනහන්සලා ටික දකින්නකොට ගිලන් සාමිනහන්සලා දකින්නකොට නේ මේ රමණීය විහාරයේ දකින්නකොට සිත ඉපිලගෙන යන මොනවාගෙන්ද ශ්‍රද්ධාවෙන් නේ ශ්‍රද්ධාවෙන් ආය සාදු කියන්න ඕනේ නැහැ නේ සාදු කියවෙනවා දකින්නකොට නේ අන්තර තමුණු ශ්‍රද්ධාවන්ත වෙලා දර තමන්ගේ සිතත් ශ්‍රද්ධාවන්ත වෙනවා සිත ශ්‍රද්ධාවෙන් ඉපිල යනවා දස් ධම්මින් ලද්දන් සුපස අபிසද්ධහං කම්ම පලං උලාරා ආ අපි දෙන දානේ කර්මේ කර්ම විපාක තියනවා කියලා පිළිගන්නවා
සක්කත්තන් දානන් දෙති සහසන් දේ කියන්නේ කො දානානි සංසේනා සකසලා දන් දෙන්නේ ශ්‍රද්ධාව තියෙන අයයි නේ දෙගේ වැටුන්ට තීරණ භාෂාවක් උත්තේ මේ බුෆේ එකක් ගන්න දන් දුන්නට වැඩක් තියෙනවද දැනෙන්නේ නැහනේ දැනෙනවද මන්ද දැනෙන්නේ නැහනේ තමන් මූදී 12 කියන්නේ රෑ 12ට පස්සේ දානේ කෙලිපේ තියලා ලිපටත් වැඳලා අලුත් භාජනය ගෙනල්ලා ඒක අපිරිසුදු වෙන්නේ නැතු ඒක පිළිවෙලට භාජන වලට අරලා ව්‍යංජන ටික අරගෙන නේ ලූණු ගෙඩිය සුද්ධ කරන ගමන් මතක් වෙන මොකද්ද සිතින් සිතින් බුදු ගුණ හිතනවා නේ පොඩ්ඩක්වත් නරක වෙච්ච දෙයක් දානවද ඒත් නෑ වෙනදනම් බෝංචි කරලේ අගින් මුලින් කඩන්නේ හරිම ලෝභකමින් අම්මා හැබැයි දානට කඩන්නේ අපෝ බලාන කඩන්න ඕන උඹට කො තේරෙන්නේ මෙහෙට දිහම් මන් තමයි කරන්නේ හැම එකක්ම ඇහ ගහ 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 අම්මල කරනවා ඒ හැම වෙලාවකදීම සිටි උපදින්නේ මොකක්ද ශ්‍රද්ධාව හැබැයි බුෆේ එකකින් ඕක වෙනවද එයාට ඕන සල්ලි ටික එයා එක බිස්නස් එකට නේ කරන්නේ නේ අත් දෙකෙන් හදනකොට අපි දන්නව හරීම පිරිසුදුයි මේ දානේ නැත්තම් එතකන් හිතේ පිරිසුදුවක් නැහැ ඇයි මොනවාගෙන ඉඳ දන්නේ මොන විදියට ගෙන ඉඳ දන්නේ ඊට පස්සේ අතින් දාන්නේ පිළියෙල කරන කෙනා නිරෝගිමත් දාණය ටික පිළියෙල කරනවා අපි දෙන්නේ ගිලන් වික්ෂු නිවාසයේටනේ ඒ නිසා උන්වහන්සේලාට සීනි අසනීප තියෙන්න පුළුවන් ප්‍රෙෂර් එක තියෙන්න පුළුවන් ඒ නිසා පුතේ මේවට මේ තුන පහ එකතු කරන හරියට එකතු කරන්න ඕන ආම් බලන්නකෝ නිරෝගීකම ගැන හිතලා දන් දෙනවා දැන් අරාම ශ්‍රද්ධාවෙන්මයි දන් ටික පූජකලේ ආම් බලන්න විපාකේ මොකක්ද දා අර පාත්මේ පාත්‍රයේ දානි පූජ කළා මුට්ටියේ දරුවන්ටත් බෙදුවා බත් ටික ඒත් තව තියෙනවා ගමටම බෙදුවා ඒත් තියෙනවා අවසානට ගමේ මිනිස්සු දැනගත්ත මොකද්ද අපි සීලවන්ත වෙන්න ඕන එතකොටයි මේක නැති වෙලා යන්නේ වාන් එහෙනම් අපේ සමාජෙත් මිනිස්සු කාටවත් දුස් කියන එක නෙමෙයි වෙන්න ඕන මොකක්ද තමන් සීලවන්ත වෙන්න ඕන තමන් සීලවන්ත වෙන්න නැතුව කවදාකවත් මේ වියසර නැති කරන්න බෑ තමන් සීලවන්ත වෙන්න ඕන. එතකොට තමයි පෞලි දරුවෝ සීලවන්ත වෙන්නේ. දරුවෝ සීලවන්ත වෙනකොට තමයි මුණුබුරුවෝ සීලවන්ත වෙන්නේ. නේ විදුහල්පතිතුමා සීලවන්ත වෙනකොට තමයි ගුරුවරු ටික සීලවන්ත වෙන්නේ. ගුරුවරු ටික සීලවන්ත වෙනකොට තමයි ශිෂ්‍යයෝ ටික සීල සම්පන්නයි. මගේ පැවිදි ගුරුවරයා සීලවන්ත වෙන්නේ. එතකොට අපි පැවිදි ගෝලිය සීලවන්ත වෙන්නේ. අපි සීලවන්ත වෙනකොට තමයි දායකයෝ සීලවන්ත වෙන්නේ. පාලකයෝ සීලවන්ත වෙනකොට තමයි පාලක පැලැන්තියයි සීලවන්ත වෙන්නේ. පාලක පැලන්තිය සීලවන්ත වෙනකොට තමයි පාලිත පිරිස සීලවන්ත වෙන්නේ. එහෙම නැතුව කවදාකවත් මේ දුර්භික්ෂ නැති කරන්න පුළුවන්ද? මේක නැති කරන්න බෑ. අනේ පිරිස දැන් මං කියාගෙන අනේ පිරිස තුමානේ දැන් ලංකාවේ කතාවනේ මම ඔයත් අන්නේ කිව්වේ. දන් දීලා මිනිස්සු දෙන්නේ නැහැ. අවසන්ට කාඩි හොද්දටයි නියුඩු බතටයි වැටුණා. කාලා තිනොද ඔයත්? ඈ නිකක් අර සීනි හැදෙන දවසට රතු බත් එකත් එක්ක කාලා බලන්න ඕන. කන්න ගිලින්න හරි අමාරුයි ගුරුසුයිනේ එහෙම නැත්නම් ඉතින් පිට්ටු හොදි නැතුව කාලා බලන්න ඕන හරි අමාරුයි එතකොට අන්න ওই තරම් ගුරුසු ආහාරයකට වැටුණා බුදුහාමුදුරු දවසක් ළඟට ගිහින් කියලා අනේ ස්වාමීනි මං හරි දුකෙන් ඉන්නේ කිව්වා ඇයි කියලා මහා සංඝයාට දන් දෙන්න වෙලා තියෙන මට කටුක ආහාරයක් මං කැමති නෑ කිව්වා එහෙම දන් දෙන්න ඊට පස්සේ දිනෝ නෑ රජතුමනි මේ සිටුතුමනි දෙන දානේ හරියට හිත පහදවගෙන දෙන්න කියලා වේලාම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. සිත පහදවාගෙන දෙන දානේ දෙන්න කියලා වේලාම සූත්‍රය කියලා සූත්‍රයක් දේශනා කළා. ආන් ඒ සූත්‍රයේ තියෙනවා පෘතජන සෝතාපන්නුන වෙච්ච කෙනෙකුට වඩා කියන කියාගෙන කියාගෙන වෙදින් බුදුහාමුදුර එක තැනකදී දේශනා කරනවා පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකටත් වඩා රහතන් වහන්සේලා සිය නමකටත් වඩා බුදුරජාණන් වහන්සේලා සිය නමකටත් වඩා මහානිසංස ලැබෙනවා කියන දෝයත් දුන්නු දානේ මොකද්ද බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දුන්නු දානේ මහත්ඵල මහානිසංසයි කියන ඉතින් ඒ දාණය ආදරණීය පුතුන් දෙපළට නිවන් අවබෝධ පිණිසම උපකාර වෙත්වා යන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කර අද මන් ධර්ම දේශනාවට දැන් ඔන්න විදිහින් කාරණා ටික පැහැදිලි කරලා දෙනවා අපේ සිතේ රාගය උපදිනවා බලන්නකෝ හාමුදුරේක පාරම කිව්ව කතා දැන් ඔයත් ඇඟ සිතේ රාගය උපදින්නේ නැද්ද රාගය උපදිනවා
සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ රාගය උපදිනවා. හැබැයි සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ සිතේ රාගය උපදින එක පෘතජ්ජන කෙනෙකුගේ සිතක රාගය උපදිනවා වගේ නෙවෙයි. නැත්තම් හිතන්නේ ඔහන අපි වගේම වෙන්නේද යාළුවා. හිතෙන්න පුළුවන් එහෙම නෙවෙයි. සෝතාපන්න වෙච්ච කෙනෙකුගේ සිතක රාගය උපදින්නේ පෘතජ්ජන කෙනෙකුගේ වගේ භයානක විදිහට නෙවෙයි. එනිසා තමයි සෝතාපන්න වෙච්චයාගේ පෞල් ජීවිත හරි සාර්ථකයි. දැන් එන සෝතාපන්න වුණා නම් පෞල් ප්‍රශ්න නැහැ. දැන් සෝතාපන්න වෙච්ච දරු හැදුවේ නැද්ද? ඈ? හැදුවනේ. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කී දෙනෙක් හිටියද? ඈ? තෝ දරු 30කට වඩා හිටපු අම්මලා හිටියා. හිතලා බලන්න එතකොටනේ. හැබැයි එතන වෙන්නේ සිත තුළ අධර්ම ලෙස රාගය උපදින්නේ නැහැ. අධර්ම ලෙස සිතේ රාගය උපදින්නේ නැහැ. ඉතින් මම අද ඔන්න ඔය කතාව කිව්වේ අපි නිවනට බර නොවී ඉන්නේ අපි ළඟ පංච නීවරණ ධර්ම තියෙන නිසා. මොකක් තියෙන නිසාද? පංච නීවරණ ධර්ම තියෙන නිසා. මොනවද ඒවා කියන්නේ? දැන් ඔයතරම හොඳටම දන්නවා කටපාඩම්. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. බලන්නකෝ. තියෙන ඒවා ගැන දන්නවනේ. ඈ තියෙන දේවල් ගැන දන්න. එහෙනම් දැන් මොකද කරන්න ඉතුරුලා තියෙන්නේ? දන්න දෙයින් හොද ගන්න ඕන. ඈ නැත්තම් කවදාකවත් ඔගේ පැල්ලම යයිද? ඔගේ යන්නේ. දැන් ඔන්න දන්න පංච නීවරණ ධර්ම නිසා තමයි නිවන් ලබන්න බැරි. එහෙනම් පංච නීවරණ ධර්ම කියන්නේ මොනවද කියලා දන්නවා? පංච නීවරණ ධර්ම කියන්නේ ළඟ තියාගෙන ඉන්න ඕන එකක් නෙවෙයි. ඉවත් කරන්න වටිනකම වැඩි වෙනවා. දැන් අපි අහගන්නේ මොකක් කියලා? දෙකුතු කරන්න එකතු කරන්න වටිනකම වැඩි කියලානේ. දැන් මේකේ ස්වභාවය තමයි ඉවත් කරන්න වටිනකම වැඩි වෙනවා. අස්කරන්න වටිනකම වැඩි. ඉතින් එක කෙලසක් ගැන තමයි කියලා දෙන්නේ. ඈ එතකොට ඉදුරු ටික දාගන්න බලන්න ඕනේ මල්ලට. ඈ ඔක්කොම ඕනේ නේ. ඔය බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩි හිටියේ ආනන්ද හැමදුරු අහලා තියෙනවද? ඔව්. උන්වහන්සේ කවුරු කියලාද කියන්නේ අපි? ධර්ම භණ්ඩාගාරිකය. උන්වහන්සේ ධානා සිතක් ලැබලා හිටියේ නැද්ද? ධානා සිතක් ලැබලා හිටියේ. ඔන්න එතකොට අලුත් එකක් අද අහගත්තා. මොකද්ද ධ්‍යාන සිතක් කියලා කියන්නේ? දැන් අහලා තිනු ඇත්තෝ ප්‍රථම ධ්‍යානෙ, ဒုတိය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියලා අහලා නැද්ද? අහලා දෙනවා. ඊට පස්සේ ඒකට ඒ එහෙම ධ්‍යානයකටපත් වෙච්ච උපදින තැන ගැන අහලා නැද්ද? තේරෙනවා නේ. කොහොමද අහලා තිනු? රූපාවචර ධ්‍යාන තලවල උපදිනවා. ආකාසංචඤ්ඤායතනෙ, නේව සංඤ්ඤායතනෙ, නා සංඤ්ඤායතනෙ නේ උපදිනවා කියලා අහලා නැද්ද? අහලා තියෙනවා. බ්‍රහ්ම ලෝක තලයේ ගිල උපදිනවා කියලා අහලා නැද්ද? අහලා තියෙනවා. එහෙනම් දුක් විඳින තැනක දුක තමයි තියෙන හැම තැනකම තියෙන්නේ. නමුත් සාපේක්ෂව නිරේතරන් දුකක් නැහැ. නිරේතරන් දුකක් නැහැ. ඔන්න දැන් එහෙනම් ධ්‍යාන ඵලයේ ධ්‍යානයකටපත් වෙනවා. ධ්‍යානයක් නිසා උප්පත්ති නැති කළා කියන එකට කියන්න බෑ. ධ්‍යානයක් ලැබුවත් උප්පත්තියක් ලබනවා. ධ්‍යානෙ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? ධ්‍යානයත් අනිත්‍යයි. ධ්‍යානෙ මේ මොහොතේ තිබිලා මේ මොහොතේදී නැති වෙන්න පුළුවන්. ඒතකොට ධ්‍යානසිතින් අත් මිදිච්ච ගමන් එයා කොහටද වැටෙන්න පුළුවන්? නිරයට වැටෙන්න පුළුවන්. ධ්‍යානසිත හතරම ලැබුවත් ඒකට වඩා වටින්නේ මොකද්ද? සෝතාපන්න වීම. සෝතාපන්න වෙච්ච කෙනෙක් කවදාකවත් ආපහු වැටෙන්නේ නැහැ. එහෙනම් ගෝචර භූමියේ ස්ථාවරම භූමිය මොකක්ද? සෝතාපන්න වෙන්නේ. ධ්‍යාන සිතක් ලැබෙන එක නෙවෙයි. දැන් ඒකට එහෙම එකක් මම කියන්නේ රෙෆරන්ස් එකක් එක්ක. නැත්තම් බලන්නේ හාමුදුරන් හිතච්ච දේ කිව්වද කියන. අස්සජි සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. අස්සජි සූත්‍රෙදි කියන බුදුරජාණන් වහන්සේ ඔය අස්සජි හාමුදුරු අසනීප වුණා. අසනීප වෙලා කාශ්‍යප කියන බැංකු මහත්තයෙක් යත් සිටුවරයෙක්නේ.
कुटिया कदल पूज कर उन्हांस वेड इनको रोग आतुर बुधरजान नहांस वेडम कल हम गया स्वामी महरी दुखिंग इन की वह मुकुआस जीव दुखिंग इलासकी ना स्वामी मठ दुखती तिब ध्यान से नैति उन्हान की वह आश्वास प्राश्वास मत हदागन तिब ध्यान से मुकादू ने ध्यान से नैति उना की वह इवेल बुधरजान से ध्यान से नैति विच होता ही नहीं ध्यान से नित्य ध्यान निमेकिन सूत्र ध्यान से नित्य ध्यान निमेकिन इतकोट कामचंदेकी नीवरण अंगुत्र निकाय सगारव सूत्र अंगुत्र निकाय सगारव सूत्र बुधहांद्र देशनाक लसन उदाहरण हतर के पहाके मंकिया कामचंदेकी नीवरण हरियट गिनी उदुनाक्वागेगेन गिनी गाण्वागेगेन गिनी गाण दयाकुले दयाकन अद दिता मे बिल्डिंग गिनी गाण गिनी गाण मेके तीन दिवल पेन अद अपट पेन मुखाद गिंदर बीतरा मिनी अच्छी दर दान अद ना गैस दाने दर दान मिनी अच्छा दम मिनी पेन अद धर पेन गिंदर पेन अद गिंदर पेन गिनी अम्मी गिनी गुड़क पीट पेन गिनी दल पेन इवे रागे कि मुसपत्ते सीतक सत्पुरुष लक्षण बल बुलवन काम चंदे हित आंगे वगे के गिंदर उपमाकर व्यापाधीन उपमाकर व्यापाधि उपमाकर गिंदर वल पहन वतुर वगे के सगार सूत्र मेधवस वहन वाने तातल हिमदर लिपीति आगे नगोद सर हाँ करंट हिंदा गिंदर वतुर बाजनीतिल पेहन को वतुर बुबुल उड़टेन वाने वतुर बुबुल इनकोट मुट्टी ऐतुले तिब्बन हेम मुद्दा खरी वेटी पेन अद पेन ऐ पेन वतुर बुबुल निशा तरह वेनकोट हों दीवा पेन पेन अद तरह वेन विलाड़ बला हों दीवा पेन मुन इतना पेन्नम नरको ये मिनी यदाइंद मगे हतुराने के पटांगा ये पटांगा एकदा अटसी गना तरह मे बतुर बुबुल निशा सत्पुरुष काम पेन्ने इट पास सकें मोकट दुप माकली दीयसे वेल बिंदु बाज दीयसे वेल अति बाजने के तीन वतुर वगे की हर लसन सकार सूत्र दवस के बन कटो हेत्त इलांक वृद्धि कर दिहाल बल देश इधर बुधुर्जन हंस के आनंद हम धरम भंडगारिक आनंद अंद्रे ध्यान सीतापुन दवस भिक्षुनी हंस के वेड इन भिक्षुनी हंस के दे भिक्षुनी महंसेट आनंद हामुद्रु पिली बंद रागिक सित कतिवेनो पुदुम देने पुदुमे दिन रागिक सित कतु नाम को करे रागिक सित कतु नाम आनंद हामुद्र अंत पनीमीडे अक्केवन कुटिए पैत्यवी लेकिन रागिक सित रागे के अने शिवर कटवा तटकर पुलवादे अग्ने वेगी मेक अवबोधिम दुर्कल एक कल्याण मित्राश्रय बहुसी उपकार विनीपिटकन किसीम बेलाकदिवा भिक्षुनिया किन्न कुटियकट भिक्षुकट तनीम वड़ीन बैकेला बलन बुधहाम दुर् तुंकल बलल पनोप विनय तुंकाल बलला ने अद देशी विसी हत देशी विसी हतमने अटक्कर उन्ने सासने संशोधन गे संशोधन गेन्ण मेकृत दास पंसी या परन पुद्धुमेक महत किसी संशोधन अक्ने विने हदन कैम का वलंदन को वलंदन विधि पवा विने गए मे सुरसुर कारकुंजिस्सा मे सिक्का कारणीय
चपु चपु कारकं बुंदिस्सामीति सिक्का करणीय न अत्तनील कं बुंजिस्सामीति सिक्का चपु चपु हंडं कान्ने पाक्यो सुरुसुरु अडिं सुब्बोन्न पावगे वडा मे अते मे एगिलि देगकट उडिं बत् एन्नत्ते पाक्यो वच्चकुटि वत वेसिकिलिय अदें अद बलन्नको पोदु स्थानेक गिं वेसिकिलिकट यन्न पुलुवन्द බුදුරජාණන් වහන්සේ දේශනා කළ වච්ච කුටි වත කියලා වෙනින්ම දේශනා කළා අප්පච්චි. වැසිකිළිය පාවිච්චි කරන එකද? සිවුරු පාවිච්චි කරන විදිය. මහණෙනි තුන් සිවුරෙන් යුක්ත වේ යපීති තුන් සිවුරු ඉක්මවා පරිහරණය නොකළ යුතුයි කිව්වා. පුදුම තුන්කල් දකින නුවණක් තිබුණා. එනිසා විනයක් පැනෙව්වා භික්ෂුණියක් ඉන්න කුටියකට භික්ෂුවකට තනියම වඩින්න බෑ කිව්වා. දැන් අනදහමදුරෝක දන්නේ නැන්ද? දාන උන්හසක නැහැ මට වඩින්න බෑ කියව. අන්න බලන්න මේ රාගයෙන් සිත මුසපත් වුණාට පස්සේ ඒවට ඕන තරම් උප්පර වැට්ටිව දන්න පුළුවන්. අපි කියනවා නීතිය නවන්නත් පුළුවන් කියලා. ආන් ඔය වගේ ඉතින් ඔය කාමයෙන් බැඳුනට පස්සේ රාගයෙන් මුසපත් වුණාට පස්සේ උප්පර වැට්ටිව දන්න පුළුවන්. ඊටසෙ මේ භික්ෂුණිය කල්පනා කළා හොඳයි එන්නනි බෑ කිව්වේ මං අසනීපයි කියලා පණිවිඩයක් යවහන් කිව්වා. දැන් උනතර විනී තියනවා නිදහසක් අසනීපයක් වෙලා ඉන්න භික්ෂුණියගේ කුටියකට වඩින්න පුළුවන්. දැන් හරිනේ විනේට අවතක් වෙන්නේ නැහැ. මොකද අවතක් වෙන්නේ නැති වෙන්නේ හේතුව අසනීපයි. දැන් මම මේ කියන්නේ රාගික සිත ඇපිතුනහම අපේ සිත වැඩ කරන විදිහ. දැන් අසනීප වෙච්ච කෙනෙකුට කෙරේ අනුකම්පාවෙන් වඩින්න පුළුවන්. උන්වහන්සේ වඩිනවා. මේ වඩිනකොට මේ මෙහෙණිය භික්ෂුණිය ඇඳගෙන ඉන්න සිවුර පවා හදාගන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ හිත බිඳෙන විදිහ. රාගයෙන් හිත බිඳෙන විදිහ. දැන් ආනන්ද හාමුදුරුව ධ්‍යාන සිතකට පත් වෙලා ඉන්නද දන්නේ නැද්ද? දන්න. උන්වහන්සේ පණවනලා දාසනේ අසුන් අරගන්නවා. අරගන්නකොට අර භික්ෂුණියට කියනවා භික්ෂුණිය මේ ශාරීරිය හැදිලා තියෙන්නේ ගන්න ආහාර වලින් කිව්වා. දැන් එකපාරම හිතගෙන දැකලා කිව්වද? නැහැ. මේ ශාරීරිය හැදිලා තියෙන්නේ ගන්න ආහාර වලින්. ඇත්තද නැත්තද? ඈ දැන් ඔයත්තුන්ගේ ආහාරය මේ ඔයත්තන්ගේ ශරීරයේ විදිහට තියෙන මොකක් ඉන්නද? කන්න කෑම නිසා නේ. දැන් මහා සංඝයාට දානේ පූජ කළාම ආයුෂය වර්ණය සැපය බලය ප්‍රඥාව නේ වර්ණ ලැබෙන්නේ කොහොටද? ශරීරෙට. එහෙනම් ආහාරය නිසා ආයුෂ වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. ආයු වර්ණ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ආයුවන් සැප කායික සැපේ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ප්‍රඥා පඥාව ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. එහෙනම් ආහාර නිසා නෙමෙයිද ශරීරය පවතින්නේ? ආහාර නිසා. දැන් අර මෙහෙණියට කියනවා භික්ෂුණියට කියනවා මේ ආහාර නිසා තමයි ශරීරය යැපෙන්නේ. ආහාර ගත්තේ නැත්තම් මේක නැති වෙලා යනවා කිව්වා. දැන් බලන්න මේ සිත ගැන. දැන් සිතේ උපදින රාගය ගැන ඒ රාගික සිතුවිල්ල දුරු කරගන්න විදිය තමයි මේ කියන්නේ. අපටත් ඕකම තමයි බාහිර රූප දකිනකොට. රූප කෙරෙහි ඇතිවෙන රාගය ඇතිවෙන්නේ මොකක් ඉන්නද? ඒ රූපේ තියෙන ඇත්ත ස්වභාවය ඇත්ත ආකාරයෙන් නොදන්නකම නිසා. අනන්දම්තුරු ඊට පස්සේද කියන දෙවෙනි උදාහරණය මේ මෙහෙණිය මේ ශරීරයේ හැදිලා තියෙන සතර මහා ධාතුන්ගෙන් නෙවෙයි. දැන් ආපු කාරණාන්නේ මේ කතා කරන්නේ වෙන කාරණාවක්. දැන් ධාතුවකට ධාතු එකතු වෙන්නේ නැහනේ. දැන් ඈ ඉන්නේ රාගය කියන ගින්දරෙන්. අනන්දහාමුදුරු ඉන්නේ රාගය කියන තැන සිඳලන තැන. දැන් එකතු වෙන්න විදිහක් නැහැ. ඔකට තමයි අර ගම මිනිස් කෙනේ තනේ තින් අප්පුඩි ගහන්න බෑ කියන්නේ. එක පැත්තක් නිවැරදි නම් අනිත් පැත්ත වැරද්දට එන්නේ නැහැ. ඊට පස්සේද කියනවා
මේ දෙවි තුන්වෙනි උදාහරණය භික්ෂුණිය මේ තරම් දුක් විඳින කයක් ලැබලා තියෙන්නේ දැන් ඇයට ළඩ කිව්වනේ අසනීපයිනේ කිව්වා මේ තරම් දුක් විඳින කයක් ලැබිලා තියෙන්නේ මොකක් හින්දාද ස්ත්‍රී පුරුෂයන්ගේ එක්වීම නිසාමයි කියලා මේ දුක් විඳින කයක් ලැබිලා තියෙන්නේ මොකක් හින්දාද ස්ත්‍රී පුරුෂයන්ගේ එක්වීම නිසාමයි කිව්වා දැන් මෙහෙනින් අහසෙන් මොකක්ද හිතුනේ අනේ ආනන්ද හඳුර මගේ හිත දැනගත්තා කිව්වා ඇත්තනේ දැන් අය ආරාධනාව කළේ අඹුසමියන් විදිහට ජීවත් වෙන්නනේ හැබැයි උන්වහන්සේ මේ ආපහු නිවසට වැඩලා කියනවා කුටියට වැඩලා කියනවා මෙහෙනිය මේ තරම් දුක් විඳින කයක් ලබන්නේ ස්ත්‍රී පුරුෂ එක්වීම නිසාමයි කියලා දැන් ලැජ්ජ හිතුන ටක් ගාලා සිවුර හදාගෙන බැස්ස බිමට බැලැ වැඳලා කිව්වා ස්වාමීනි සමා වෙන්න කිව්වා ඔබ වහන්සේ මගේ හිත දැනගත්තනේ කිව්වා දැන් මම ওই කතාව ඔයත්තන්ට කිව්වේ මොකක් කින්දද ওই කතාව කිව්වේ අපිට තියෙන කොච්චරවත් නිමිති සසර දුකින් ඈතර වෙන්න නිමිති අඩුවක කාලයක් නැවේ ඔන්න මම දැන් මේ නිමිති තුන විතරක් කියනකොට දේශනා ඉවරයි පළවෙනි එක තමයි මොකද්ද අම්මටම තියෙන අම්මටම ධර්මයේ දකින්න පාරක් කපලා මොකක්ද ඉපදුණු කවුරු හරි කෙනෙක් හිටියොත් ඉපදෙන හැම කෙනෙක්ම මැරෙනවා දැන් පුතු දෙන්නම නැති වුණානේ දැන් එක පුතෙක් එංගලන්තේ එතකොට වෛද්‍ය වෘත්තිය නැත්තම් වෛද්‍ය උපකරණ තියෙන හොඳම ආයුර්වේද හොඳම බටහිර වෛද්‍ය පහසුකම් තියෙන රටනේ එංගලන්තේ ඒත් පුතාට පුළුවන් ද මරණෙන් ගැලවෙන්න මරණෙන් ගැලවෙන්න බෑනේ හොඳම පහසුකම් තියෙන රට කොහෙද එංගලන්තේනේ පුළුවන් ද මරණෙන් ගැලවෙන්න බෑ මොකක් කියන්නද ලෝකේ යම් වූ කෙනෙක් උප්පත්ති ලැබුත් උප්පත්ති ලැබුවගෙන යන්න ඕන මේ කාම ලෝකේ කොතන හෝ තැනක ඉපදුනොත් කාම තණ්හා භව තණ්හා විභව තණ්හානේ කොතන හෝ තැනක උප්පත්ති ලැබුවොත් එතනින් යන්න ඕන යන්න තියෙන්න පුළුවන් බෑ දෙවියන් යන විදිහට කියන අපච්චි චුත වෙනවා කියනවා දැන් අපච්චිලා තිසර කියලා තන්නේ මෙතනින් චුත වෙලා යන එකයි ඇත්තේ කියන්නේ චුත වෙනවා කියලා කියන්නේ පේන්නේවත් නැති විදිහට යනවා කියන එක දැන් අපිට පුළුවන් ද චුත වෙන්න ඈ අපිට චුත වෙන්න බෑ ඇයි ඒ අපේ කය තියලා යනවා කුණු වෙල යන මේ කය තියලා යනවා එන දෙවියන් මිය යන්නේ නැද්ද දෙවියනුත් මිය යනවා දෙවියන් මිය යන්නේ කොහමද දෙවියන්ගේ වර්ණය අහිමි වෙලා යනවා දහදිය ගලන්න පටන් ගන්නවා කර දරාගෙන ඉන්න මල් පරවෙන්න පටන් ගන්නවා දෙවියන්ගේ ආයුෂ ඉවර වෙලා යනවා නිරිලෝක සත්‍යයන්ගේ ආයුෂ ඉවර වෙන්නේ නැද්ද එයාලගේත් ඉවර වෙලා යනවා එහෙනම් මේ ලෝකේ තලයේ උපදින සෑම තැනක උප්පත්ති ලැබපු කෙනෙක් මියනවද නැද්ද මියනවා ඔන්න දැන් අපිට එක නිමිත්තක් තියෙන මොකක්ද කොච්චර අපිත් එක්ක හිටපු අය මැරලා යනවද එහෙනම් මමත් මොකක් උරුම කරගත්ත කෙනෙක්ද මරණේ උරුම කරගත්ත කෙනෙක් ගියපු කිසිම කෙනෙක් අරන් යන දෙයක් නැහැ අරන් ගියපු දෙයක් තියෙනවද අරන් ගියපු දෙයක් නැහැ එහෙනම් මට අරන් යන්න පුළුවන්ද මට අරන් යන්නත් බෑනේ එහෙනම් මේ ගෙවන්නේ මොනවද අතීතේ මා කරගත් සංස්කාරයන් මේ ගෙවනවනේ ඊ අතීතේ මන් දන් දුන් දුන් දෙන්නේ මේ ගෙවන්නේ එහෙනම් මේ සැරේ දන් දුන්නොත් මොකෝ වෙන්නේ මතු භවයේ සපවත් වෙන්න පුළුවන්නේ එහෙනම් දන් දුන්නු දෙ අරන් යනවා තියාගත්ත දේ තියලා යනවා ඔන්න ධර්මයේ දකින්න පුළුවන් ඊළඟට ධර්මයේ දකින්න පුළුවන් මොකද්ද ඊළඟට ධර්මයේ දකින්න පුළුවන් මේ සිත නිවා ගැනීම මා විසින්ම කළ යුතු දෙයක් මිසක් තවත් කෙනෙකුට නිවන්න පුළුවන් දෙයක් නෙවෙයි දැන් අම්මාගෙන් අම්මට දරුවා අහිමි වීම නිසා ඇතිවෙච්ච දුක තවත් කෙනෙකුට පුළුවන් ද නිවන්න බෑනේ ඒ දුක දන්නේ අම්මා එහෙනම් ඒ දුක තුනී කරගන්නත් ඕන කවුරු විසින්ද තමන් විසින්මනේ එහෙනම් නිවන තමා විසින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක් මිස තවත් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරවන්න පුළුවන් ද
निवीम तीन कौर गावद तमलगे एना मे निवीम नति करा कौर लग तीन देवल साध तमलग तीन देव मुनोद तमलग तीन देव काम चंदी तीन कण व्यापादे तीन कण तीन मिद्य तीन कांगण उद्दच्च कुकुच्च तीन कांगण विचिकिच्छाव तीन कांगण ऐनम कदर गोन मे पंचनी वर्ण धर्म टीक संपूर्ण सोदल इवत्करण दवस मुखदे कौर मेरुनोतम जीवित हटी अब इतकांगे मुखद मट मनो मे ओको दुखी अतर मट भी तरह लोके हेमोटम दुख उमाय लोके हेम के नाटम दुख उर्म हे मट निमित्त नमकद बला मे दर मे मगिंग मकीन पुलवांकन ऐन सा बंब अक्तरा दुरेति लोकेतुतम सत्य संगविलती सत्य संगविलती दुरीद बांब आई दूरती है मे बांब आर दूरी मे लोके सत्य पिहिटलतेन ऐन सा मे सत्यवबोधक पार मे धर्मे अवश्यवेनवा मे सत्यवबोधक श्री सद्धर्मे अवश्यवेनवा मे सत्यवबोधक कल्याण मित्र अवश्यवेनवा मे सत्यवबोधक योनसु मनसिकार्य अवश्यवेनवा मे सत्यवबोधक धम्मानु धम्म पटिपाट्य अवश्यवेनवा आंगेक हेसरण श्रावक दस संयोजन टीक बेमी दहायक्तन घट गल हम बरम बरपतल बेम्म तम मुखद सखाय दिट्य पुदुम बेम्मोक सखाय दिट्य मत घट गल तीन श्रावक अट बेतर दकीन सा बुद्ध हम देश ना के लिए महानने मे लोकेतन लुकुम बेम्मल से मम्म दकी सखाय दिट्य है ऐना दरुआ की ना सक्का है दिट्टी तीर नि सातम दुख वैडी एत्त दे नेत्त दे आंगो कतम वे बैम कोच्चर अग दुर गही लद दीन हाम सिंदगन मसत गहीं मस सिंदगन एटट गहीं एट सिंदगन एट सिद्धुम एट मिदुलु तुल तेंपा तेच्ची एक दुरु करनवा की ने का सुलु पटु दे आकने में गड़ दार में तमय पिहित वेने एने सब बड़ प्रार्थना करनो दरुवन सिहिपात करगन महासंघयाट दान पेन पूजा करी में धर्मदाने में पूजा किरी में लभु कुशल मिय परलवगी पुदुन वंदे पलटु तुम निर्वाण अवबोधे सदाम उपकार कर गणित्वायन प्रार्थनाव सिद्ध करनु अद मे उतुम पिंकम सिद्ध कले कोट्टाव नवगमु इंगिरी इहिल भूमिरी पहाल मापेटिगम मीरिगम हल्लेलिय कोटिकावत्तयन प्रदेश वल पिन्वत् कूरगम पौले सहोदर सहोदरियान विसे उदाई थी हेमोम अतर दिशा मीन हेमोम कदला विशाल पिंग मकला योगिला पट पे सोम पट पे वेतुगिल उपस्थान करें बुधहांद्र वलासाइल पिंक साल बट नि दुख नी रोगी सुपद्भावे सदाम पिहित्वा प्रार्थना सिद्ध कर निपहांस मे पिंक सिद्धुकराने दिदास दाते देवि निमासी दुलस्वन दिन इंगलांतेदी अभावेट पत् कुशान गीतक हपु आराचे आदरणीय पुतुन वंट सा दिदास विश्य नव्य निमासी विशिहाय विनद अभावेट पत् शमीर मधु रंग कूरग आदरणीय पुतुन वंट मे पिन कुशाल अनुमोदरण अनुमोदांग वेवा यलि उपदिन भवयक मेवाकाल मरणय कट पत्न वेवा दुख्यतिस्थानिक सिटी न मे दुखी आत्मी भवगमन केलवर इक्मन कलक सुखपटिपदावगी निबन्न बूदकनीमठ मे कुशा उपकार वेवायन प्रार्थना वेन् पौड़ हेमदनाम पिंगनमोदरण दायकु हेमदनागम मे परल वगे दिमाप्यान तुलसी ज्ञाती मित्रादीन मे पिन कुशाल वह वह निबन्न बोध पिनीसम पिहिटत्वायन प्रार्थना सिद्धकरण देशकयानन महंसेट दि निदुक् नीरोगी चिरजीवने लभेवा निवन्मग पूरने वेवा धर्मश्रवने कल लोकवासी हेमद नाटद मे पिन कुशाल भवगमन सपवत्करगन इक्मन कलक सुखप्रतिपदावकिन निर्वाणवबोधे सिद्धकरगन्नम उपकारयक्म वेवायन प्रार्थनाव सिद्धकरनवा अपि रसकरगत्त कुशाल
මෙත්සදහම් විකාශනයේ ගරු අනුශාසක හොරණ සීලසුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘ අවසරයි ගලිගමුවේ ඥානදීප මහා සාමීන්ද්‍රයාණන් වහන්සේටද විහාරවාසී සීල සාමින් වහන්සේලාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සඳහා උපකාර වේවා යන ප්‍රාර්ථනාවෙන් ආශිර්වාද කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස නිච්ඡං වරද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලංති. ධර්ම දානේ දුන් කුසලයේ ඔබටත් මටත් ලෝක සත්වයාටත් නිවන් අවබෝධ පිණිසම උපකාර වේවා. සාදු සාදු සාදු. උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කළ සදහැවත් සුපින්මතුනි, ඔබ හැම දිනාටම චතුසත්‍ය ධර්මාවබෝධයේ පිණිසම මේ උතුම් ධර්මානුශාසනාව උපකාරක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, උතුම් සද්ධර්ම දේශනාව නිසි ධර්මානුකූලව සිද කරන්ට දුනි මහනුවර ලංකාතිලක රාජමහා විහාරවාසී අප පින්වත් පූජ්‍යපාද විචිත්‍ර ධර්ම කතික නීතියගම චන්දිම ගෞරවනීය ස්වාමින් වහන්සේ. සාදුණු දින් පින්වත් ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදුහු සාදුහු සාදුහු. පින්වත්නි, මේ උතුම් ධර්මානුශාසනාවේ පින්බර විකාශන දායකත්වයේ දරමින් මෙදිරියට සම්බන්ධ වූයේ කොට්ටාව, නවගමුව, ඉංගිරිය, ඉහළ බෝමිරිය, පහළ මාපිටිකම, මීරිගම හල්ලෙලිය, කොටිකාවත් යන ප්‍රදේශවල පදිංචි කූරගම පවුලේ පින්වත් සහෝදර සහෝදරියන් විසින්. ඒ හැම දිනාගේ සිළු අරමුණ ලෙසින්ම සාක්ෂාත් වේවා. ධර්ම දානමය කුසලියත් ධර්ම ශ්‍රවණියත් හැම දිනාටම නිවන් උපකාරක කුසලයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේට සපරිකර පූජාවන් සිදු කරමින් ඔබේ දිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. වටිනා වූ අර්ථාන්විත ධර්මානුශාසනාවකින් මෙත් බුදාභිවන්දනා සමගින් නැවතත් මුණ ගැහෙමු. පින්වත් ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.